අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජීවිත 150ක් මරු තුරුලට රැගෙන ගිය හැලෝවීන් සියයකට ආසන්න පිරිසකට තුවාල මියගිය අය අතර ශ්‍රී ලාංකික තරුණයෙකුත් ආණ්ඩුවේ වැඩගෙන ජනතා අනුමැතිය 10%යි ආර්ථිකය ගැන විශ්වාසයේ ඍණ 78%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 7%යි වෙරිටේ රිසර්ච් නවතම ප්‍රතිඵලය ජාතික රෝහලේ එක්ස්රේ සීටී ස්කෑන් සහ එම්ආර්ආයි යන්ත්‍ර ලෙඩ වෙයි පරීක්ෂණ වාර්තා මග නවති රෝගී ජීවිත අනතුරේ සියලු පරීක්ෂණ පෞද්ගලිකාංශයට දෙන්න රජයේ දාන උප්පරවැට්ටියක් මේක රවි කුමුදේෂ්ගෙන් චෝදනා මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගත හැකි අංශයක් රජයේ රෝහල් කිහිපයකට කෙහෙලියෙන් සැලසුම් අලුත් පාසල් වාරයට අලුත් පොත් හීනයක්ද අමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ශක්තිමත් මිතුදම ගැන කතා කරන ජනපති රනිල් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියේ දෙපැත්තක් බවද කියයි වැටි වැටි නැගිටින මගේ පුංචි පුතා හැංගුණද හොරුත් එක්ක වැටි වැටි අපි සැරෙන් සැරේ නැගිටිමුද අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ආණ්ඩුවේ වැඩගෙන ජනතා අනුමැතිය 10%යි ආර්ථිකය ගැන විශ්වාසය ඍණ 78%යි රටේ කටයුතු ගැන තෘප්තිය 7%යි මේ වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයේ ප්‍රතිඵලයි වෙරිටේ රිසර්ච් සිදු කරන රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝබර් මාසයේ සඳහා වන තොරතුරු මේවන විට නිකුත් කර තිබෙනවා. එම සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10%ක මට්ටමකයි. මේ 2022 වසරේ ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමට සමාන නමුත් එය 2022 ජූනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයක්. රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේද යන්න මෙම ජනමත විමසුමේදී අවධානයට යොමු කර තිබෙන අතර ඔක්තෝබර් මාසය සඳහා එය දැක්වෙන්නේ ජනතාවගෙන් 7%ක් රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සෑහීමකට පත්වන බවයි. මෙම ශ්‍රේණිගත කිරීම 2022 වසරේ ජනවාරි මාසයේදී 6%ක සහ ජූනි මාසයේදී 2%ක යන අගයන්හි පැවතුණා. ආර්ථිකය ගැන විශ්වාස කර තිබෙන ඇගයීමේදී ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ ඍණ 77.9%ක් ලෙසයි. මෙම ඇගීම සිදු කිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර තිබෙන අතර එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් ඍණ 100 සිට ධන 100 දක්වා පරාසයක තබා ඇගයීමකට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන තිබෙනවා. බිඳුවට වඩා වැඩි අගයක් මෙම ඇගයීමට ලැබීම යනු ජනතාව වැඩි වශයෙන් ආර්ථිකය ගැන ඍණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බවයි. වෙරිටේ රිසර්ච් සිය සමීක්ෂණය සඳහා පුද්ගලින් 1018 දෙනෙකුගේ නියදියක් භාවිතා කර තිබෙනවා. ඒ අනුව ආර්ථික ගැන විශ්වාසය ඍණ 78%ක් ලෙසයි සඳහන් වන්නේ. මේ අනුව හිටපු තැනින් හිටපු තැනටම ඇවිද්ද යන ප්‍රශ්නය වෙරිටේ රිසර්ච් නවතම සමීක්ෂණය හරහා අපට හිතන්නට සිදුවනවා. කොළඹ ජාතික රෝහලේ රෝගී පරීක්ෂණ විශාල ප්‍රමාණයක් අඩපණ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අදාළ පරීක්ෂණ සිදු කළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම වාර්තා වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේදී ගැටලු මතුවී ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ. මෙම සියලු පරීක්ෂණ පෞද්ගලිකාංශයකට ලබා දී කොමිස් මුදල් උපයා ගැනීමේ අරමුණින් රජයේ මේ සියලු උපරවැට්ටි ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය වෘත්තීය වේදිකාවේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් චෝදනා කරනවා. මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කට අධික සංඛ්‍යාවක හිඟයක් තවමත් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල පෙන්වා දෙන්නේ. අද වන විට රටේ ප්‍රධාන රෝහල් රැසක ඇති ඖෂධ අර්බුද දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා. ළමා රෝහල පිළිකා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසකම කටයුතු අඩාල වෙමින් ඇත්තේ ඖෂධ සහ උපකරණ හිඟය මග හරවා ගැනීමට නොහැකි වීම හමුවේ. මේ සියලු අර්බුද හමුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයත් දැන් හදිසි අනතුරකට ඇද වැටී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්රේ යන්ත්‍ර අක්‍රියව පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත්තේ රෝගීන්ගේ ශල්‍ය කර්මවලට පවා බාධා එල්ල කරමින් එමෙන්ම එක්ස්රේ සීටී ස්කෑන් සහ එම්ආර්ආයි පරීක්ෂණ සිදු කළත් ඒවායේ වාර්තාවන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ ගැටලුවක් මතුවේ ඇත්තේ පද්ධතිය පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ. මේ අතර සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් පවසන්නේ මෙම පරීක්ෂණ සියල්ල පෞද්ගලිකාංශයට යොමු කර කොමිස් මුදල් ලබා ගැනීමට රජය මේ සියලු උපරවැට්ටි ක්‍රියාත්මක කරන බවයි. දැන් මේ වෙනකොට ජාතික රෝහලේ දවස් 3ක් තිස්සේ එක්ස්රේ පරීක්ෂණ සිද්ධ කරන්නේ නැහැ. එක්ස්රේ පටල
අපි ඩිජිටලි දෙන්නේ. ඒ කියන්නේ අපි අර ඔබ දන්න අර ෆිල්ම් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් විදියට අපි දෙන්නේ නැහැ. ඒක සිස්ටම් එකක් හරහා අපිට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරයාට යවන්න පුළුවන්. පරීක්ෂණය බලන විශේෂඥ වෛද්‍යවරයා තමයි මේකේ සියලු දේවල් කරගෙන යන්නේ. ඒතොර මේ විශේෂඥ වෛද්‍යවරයා තාක්ෂණික ඔබ මේ කටයුත්ත හසුරවන්න දැනුවත් කෙනෙකුත් නෙමෙයි. ඒ වෙනුවට වෙන දේ තමයි වරින් වර මේ ක්‍රමය බිඳ වැටෙනවා. ඒතර පෞද්ගලික අංශයෙන් කරාම මේක ගන්න වෙනම වියදමක් යනවා. ඊට පස්සේ මේක රිපෝට් කරන විශේෂඥ වෛද්‍යවරයාට වෙනම ගාණක් දෙන්න වෙනවා. සෞඛ්‍ය මාධ්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහනුවර දී ප්‍රකාශ කළේ මුදල් කිව ප්‍රතිකාර ලබාගත හැකි අංශයක් රජයේ රෝහල් කිහිපයක ඇති කිරීමේ නියම ව්‍යාපෘතියක් ඉදිරියේදී ආරම්භ කරන බවයි. මුගාක්ම තියෙනවා අපි කියන වයිටල් කියලා ජීවිත ආරක්ෂක 14ක් තියෙනවා. ඒ 14 මේ වෙනකොට තියෙනවා. 384ක් තියෙනවා එසෙන්ෂල් කියන අවශ්‍යම දේ. ඒකේ අඩුවක් තියෙනවා. මේ ශල්ල කර්ම සම්බන්ධව තියෙනවා. ඒකේත් අඩුවක් තියෙනවා. ඉතින් ඒවා නිවැරදි කරමින් යනවා. සෞඛ්‍ය සේවන් ලබා දීමේදී යම් කිසි ඉදිරියේදී මුදලක් අය කිරීම සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් සිදු කරනවා. මුදලක් නෙමෙයි. නමුත් නියමක වැඩපිළිවෙලක් හැටියට තෝරාගත් සෞඛ්‍ය ස්පිරිතාල කීපයක ආරෝග්‍ය ශාලා කීපයක 125ක 30ක ගෙවීම් අංශය ලබා ගන්නවා. ඒ කාර්යක්ෂම සේවයක් ලබා දෙන්න පුළුවන්. මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ ලංකා කම්කරු කොංග්‍රසේ නායක දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන්ගේ 23 වන ගුණ සැමරුමට සමගාමීවයි. මෙම ඖෂධ තොගය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සෞඛ්‍ය මාධ්‍ය කෙහෙලි රඹුක්වැල්ලට නිල වශයෙන් බාර දීම ලංකා කම්කරු කොංග්‍රසේ නියෝජිතින් විසින් සිදු කළා. මෙහිදී කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත් කර තිබෙනවා. මෙරට ජනතාවගේ කටට ඉබි අතුරු දබමින් ජනතාව වහලුන් කරමින් හිටපු ජනපති ගේන්න හදපු ව්‍යවස්ථාවක් පිළිබඳ තොරතුරු කොළඹ අගරදුකුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද හෙළි කළා. ඒ ගම්පහ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් නායකයෝ ජනතාවට පොරොන්දු දුන්නා මේ මහා විනාශකාරී ව්‍යවස්ථාව අයින් කරනවා කියලා. ඒ බලය එන්න එන්නම වැඩි කරගත්තා. ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මෙන්න අපේ රටේ නායකයන්ගේ හෘද සාක්ෂි. පසුගිය ජනාධිපතිතුමා මේ රටේ ව්‍යවස්ථාව අලුත් කරන්න කියලා කොමිටියක් පත් කළා. කොමිටිය ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථාවේ පිටපතක් මගේ අතට ලැබුණා. ඒකේ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම වැරදි විදිහට අර්ථකථනය කරලා තියෙනවා. එක අවස්ථාවක තියෙනවා එක තැනක කිසිවකු ජනරජය තුල හෝ ඉන් පිට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ කිසියම් සංවිධානයකට හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානයකට හෝ විදේශීය රටකට හෝ පුද්ගලයෙකුට හෝ ජනරජයට විරුද්ධව කටයුතු කිරීමට හෝ බලපෑම් කිරීමට හෝ ශ්‍රී ලංකාවේ රජයත් සමග ආර්ථික සබඳතා පැවැත්වීම නැවැත්වීමට හෝ එයට විරුද්ධව නඩු පැවරීමට හෝ එහි ඕනෑම පුරවැසියෙකුට විරුද්ධව හෝ වෙනත් රටක ලංකාවේ කරන ලද වරදක් පිළිබඳව නඩු පැවරීමට හෝ කටයුතු කරන්නේ නම් ඒ තැනැත්තාට විරුද්ධව නඩු පවරා එහි වරදකරු වී නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රජා අයිතිවාසිකම් වසර 20කට නොවැඩි කාලයකට අත්හිටුවීමටද වසර 20කට නොවැඩි කාලයක සිරදඬුවමක් හා සියලු දේපල රාජසන්තක කිරීමකටද යටත්වේ. මෙන්න ඒගොල්ලෝ ගේන්න ගිය ව්‍යවස්ථාව. එතකොට ඊට පස්සේ කිසිම දෙයකට අපිට කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපේ කටට ඉබ්බෝ දානවා. එක්සත් ජනපද කොළඹ කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සහභාගී වුණා. අසිරු අවස්ථාවන්හිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා. මේ අතර විශේෂ දීපවාලී උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියේ දෙපැත්ත බවයි. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකාර උපලේකම් ජෝන් බැස්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මෙවන විට පියවරගෙන ඇති බවයි. රට අසීරුතාවයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක් වූ සහය කිසි විටකත් අමතක කළ නොහැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා. මෙම අසීරු අවස්ථාවේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙරටට හිමි වූ සහය නොවන්නට මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසුවා. මේ අතර කොළඹ විදේශිකයින්ගේ සංස්කෘතික සංගමයේ විසින් ඊයේ දින සංවිධානය කර තිබූ විශේෂ දීපවාලී සමරු උත්සවයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා.
එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනසක් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව අවධාරණය කළා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලිස් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපති කම් සහ ආගමති කම් වෙනුවෙන් තමන් ජාතිවාදී කල්ලියකට යටත් වී ජනතාව පවා දුන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමන් එදා ජනාධිපති ධූරය බාරගත්තා නම් පොහොට්ටුවේ රැකවලියකු වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ හැටන් දික්කොයි පැවති උත්සවයකට එක් වෙමින්. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි වැටිලා ඉන්න මොහොතේ ආපහු නැගිටින්න ජනතාව බලාගෙන ඉන්නවා ඊළඟ මැතිවරණයක් එනකල් එතකොට බලා ගන්න පුළුවන්. පොහොට්ටුව නැගිටිනවද වැටෙනවද කියන කාරණාව මට කිව්ව එකතු වෙන්නේ නැන්නේ කියලා. මම එකතු වුණා නම් අද මම මේ රැස්වීමට එන්නේ රටේ ජනාධිපති හැටියට. විපක්ෂ නායක හැටියට නෙවෙයි. මටත් ආවා ටොපි දෙන්න. මං ටොපිය ගිල්ල නම් එක්කෝ ජනාධිපති එක්කෝ අගමැති. හැබැයි මට සිද්ධ වෙනවා මම පිළිගන්න ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. මට සිද්ධ වෙනවා ජාතිවාදියෙක් ඉදිරි පිටට ගිහිල්ලා. ජාති ભેද අවශ්‍යම පුද්ගලෙක් ඉදිරි පිට ගිහිල්ලා. රටේ අගමැතිවරයා හැටියට දිවුරුම් දෙන්න මම තීන්දුව කරා අගමැති කමට ජනාධිපති කමටත් වැඩිය මට වැදගත් වෙනවා සජිත් ප්‍රේමදාසගේ ආත්මගරුත්වය මේ සියලු දෙනත් එක්ක ප්‍රතිපත්ති පාවා නොදෙන තනතුරු වලට ආත්මය පාවා නොදෙන යුක්තිගරුක නීතිගරුක ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් දේශයක් ගොඩනගන්නට ඔබ ශක්තිමත් වෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා වර්තමානයේ පවතින ආර්ථිකයත් සමග පාවහන් යුගලක් මිලදී ගැනීමට අද සිදුව ඇත්තේ ලීසින් ක්‍රමයට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වෙන් සිල්වා පවසනවා. ඒ ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුවට එක් වෙමින් සමහර බොහෝ අපේ ජනතාව ලොකු අර්බුදයක් ආම පොඩ්ඩක් උත්සාහ කරන අර්බුදයට හුරු වෙන්න අර්බුදයට ජීවිතේ ඇඩ්ජස්ට් කරගන්න ලයිට් බිල වැඩුණාම තත්තු කරන බල්බ් ගාන අඩු කරන බඩු මිල වැඩි වුණාම බඩු ගේනක අඩු කරනවා gitu රැකියා කරන කාන්තාව රැකියාවක් කරලා මාසෙ අන්තිමට වැටුපක් ගත්තම හැම වැටුපටම ඇඳුමක් ගත්තද නැද්ද ඇඳුමක් ගන්නවා මාස දෙක තුනක් ගිහිල්ලා ආත්තට ෂර්ට් එකකුත් ගෙනත් දෙනවා දැන් එම ගේන්නේ නැහැ රෙපු දෙකක් ගන්න නැහැ ගන්න බෑ තපත් රුපියල් 7000 8000 9000 ගිහින් තියෙන්නේ ලීස් කරලා ගන්න වෙන්නේ එතකොට මොකද සිද්ධ වෙන්නේ ලීස් කරලා තපත් කුටුමක් ගන්නවා දාගෙන යනවා වාඩිකේ ගවන්න බැරි වෙනවා මගදී කඩේ මුදලාලි ඇවිල්ලා තපත් කුටුම ගලවන් යනවා ඇඳුම් වලටත් ඕක આવත් තමයි ලවුලක් වෙන්නේ මේ මහා දෙවන්ත ආර්ථික අර්බුදයට විසඳුමක් දෙන්න රයිල් වික්‍රමසිංහ හරි මහින්ද රාජපක්ෂ සමත් නැහැ සෞතු. දැනුත් අහන්නක හොයලා බලලා ඒගොල්ලන්ගේ මොකක්ද විසඳුම කියලා. ඉතින් රයිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවේ කටේම තියෙන මොකද්ද? අපි ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගිහිල්ලා මේක බේරගන්න. බේරගන්න බෑ. අපේ ප්‍රශ්නේ ණය. ප්‍රශ්නේ ණය නම් උත්තරේ ණයක් වෙන්න පුළුවන්ද? මේ යන්නේ වලටමයි. මේ රට වැටිච්ච රට ගොඩ ගන්න. හදන්න පුළුවන්කම තියන්නේ වෙන කාටවත් නෙවෙයි. ජාතික ජනබලකට විතරයි. මෙවැනි විට සියලු වාර්තා බෙද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අර කාලයක් නිතර අහපු ගීතයක් මතක් වුණා වැටි වැටි නැගිටින මගේ පුංචි පුතා හැංගුණ දෝ ඔන මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයි දෝ ලාලාලා ලලලා නේද ආ ඒ ගීතේ මතක් වුණා රටක් වටනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි අපේ රටේ ජනගහනය මේ 2.22 ලක්ෂයයි පවුල් වශයෙන් ගත්තොත් ලක්ෂ 69ක් විතර තමයි ඉන්නේ නේද මේ පවුල් ලක්ෂ 69නොත් පවුල් ලක්ෂ 40ක්ම අද ජීවත් වෙන්න බෑ කියලා රජයෙන් සහනාධාර ඉල්ලනවා එතකොට ඉතිරි පවුල් ගාන කීයද පවුල් ලක්ෂ 69න් පවුල් ලක්ෂ 40ක් අඩු කරනවා පවුල් ලක්ෂ 29 ඉතුරු වෙන්නේ නේ යාන්තම් කන්න ඉල්ලන්නේ නැත්තේ පවුල් ලක්ෂ 29යි බැලු බැලමට එහෙම තමයි මේ අපි නෙමෙයි කියන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය දැන් ඇත්තටම ඔය ආධාර ඉල්ලන්නේ නැති පවුල් ලක්ෂ 29 ඇතුළෙත් තව විශාල සංඛ්‍යාවක් ඇති බිමටම වැටුණු නමුත් ලැජ්ජාව නිසා ඔය ආණ්ඩුවෙන් දෙන්න හදන රුපියල් 5000 හෝ 10000 හෝ එහෙමත් නැත්තම් අර වියලි ආහාර මල් ne
නේද? ආන් ඒක ඉල්ලන්නේ නැතිව ඉන්නවා. මොකද ලැජ්ජාව නිසා. දැන් හැමදාම අපට වුණේ වැටි වැටි නැගිටින්න. නැගිටලම හිටපු කාලයක් නම් මතකේ නැහැ. මේ වැටුණු හැම වෙලාවකම නැගිටි ආයේ ණය අරගෙන. එහෙම නැතුව රටක් හැටියට නිෂ්පාදන ආර්ථිකයක් එක්ක නම් නෙවෙයි අපි කවදාවත් නැගිටලා තියෙන්නේ. ඔය නැගිට්ට කියලා කියන හැම වෙලාවකම නැගිටපු විජ්ජාව තමයි ලෝකෙන් ණය අරගෙන නිකන් නෙවෙයි ඈ. ගිනි පොලියට හොඳේ හරියට උන්ගේ අම්මා අප්පගේ බූදලේ වගේ පෙන්නලා අපට තව ටික කාලයක් කන්න දීලා ඕන් අපි නැගිට්ට කියලා කියන එක. ඕකම තමයි දිගටම කළේ. ඕක තමයි බණ්ඩාරනායකලා රාජපක්ෂලා ජයවර්ධනලා වික්‍රමසිංහලා රණසිංහ ප්‍රේමදාසලත් දිගටම කලේ සහ දැනට කරමින් ඉන්නේ. මොකක්ද ගිනි පොලියට ණය අරගෙන ඒ ණය වලින් වැඩි කොටසක් ඒ අයගේ සුඛ විහරණයට යොදා ගන්න ගමන්ම රටවැසිය වන අපටත් යාන්තම් කන්ට දෙන එක නේද? ඊට පස්ව ආයේ ඒ ණය වෙනුවට ඔන්න තව ණය හිඟා කන එක. මෙහෙම හිඟා කාලා දැන් අප ලෝකයට ඇමරිකානු ඩොලර් බිලියන 80කට වඩා ණයයි. ගෙවනවා තියා හිතා ගන්නවත් බෑ. එනිසා අද ලෝකයේ හැමුවේ බින්දුවටම වැටිලා ඉවරයි. අර ආර්ථික ඔස්තාර් කෙනෙක් ඉන්නේ බන්දුල ගුණවර්ධන නේද? එයාගේ වචන වලින්ම කියනවා නම් හක්ක මූට්ටු වෙලා බොක්ක චප්ප වෙලා කුජීත වෙච්චි රටක් දැන්. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ රට මෙතනට ඇදලා දැම්මේ කවුද කියන එක නේද? ඔවුනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. රට මෙතනට ඇදලා දාපු ප්‍රධාන වගකීම රටවැසි අපේයි. මොකද වැටෙන වැටෙන සැරේට එකම අම්බරුවන් රැලක් එක්ක තමයි අපි නැගිටීම කියන වචනේ විශ්වාස කරන්නේ. ආ ඇත්තටම යලි නැගිටින්නේ කම්බ හොරු සෙට් එකක් එක්ක කියලා අමතක කරපු જાතියක් අපි. රට කාබාසිනිය කළ සාපය මේ සියලු දේශපාලන පක්ෂවලට අඩු වැඩි වශයෙන් බැර වෙනවා. හරිද? ඒ බැර වෙන්නේ හොරා කාපු ප්‍රමාණත් එක්ක. එසේම බැර කළ යුත්තේ රට පාලනය කළ කාලයත් එක්ක. ඒ කියන්නේ බලය තිබුණු කාලයත් එක්ක. ඒ කියන්නේ වැඩිම කාලයක් බලය තියාගෙන හිටපු අන්න ඒ උන්දලට. පවුලේ සමාජිකින් ගණන අනුව එහෙම ගත්තත් අපේ රටේ විශාලතම පවුල් ගස මොකද්ද? රාජපක්ෂලා නේද? බූවල්ලෝ වගේ හැම තැනම බලය තමන්ගේ අඬු විසිරුවලා හැරලා අවසන්. රජයේ මුදල් පරිහරණ අයිතියෙන් 70%ක්ම මේ පවුල මත තමයි තිබුණේ. ආ එහෙම තිබුණා කියලා දන්නේ නැති රටවැසියන් ඉන්න එකනේ ප්‍රශ්නේ. මල්ලි ජනපති අයියා අගමැති, ඊළඟ මල්ලි මුදල් ඇමති, ලොකු පුතත් ඇමති, ලොකුම අයියත් ඇමති, අයියාගේ පුතත් ඇමති. තව පුතෙක් නාවික හමුදාවේ විතරක් නෙමෙයි මේ අප්පච්චිගේ ඉදිරි ගමනේත් නියමුවෙක්. බාල පුතා රටේ ධනෙන් රොකට් යවලා කිසිදු රැකියාවක් නැතුව සැපට ජීවත් වෙන කෙනෙක්. අම්මා සිරිලියක් නේද? අම්මගේ මල්ලිලා යාලංකන් එකත් එක්ක ගුවන්ගත වීම කෙසේ වෙතත් ඔය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඕ නිදන්ගත කරලම දැම්මා. හරිද? මහ පුදුම වාසනාවන්ත පවුලක්. රටට වාසනාව ගෙනාව, රට කිරියෙන් පැනියෙන් ඉතර වූ පවුලක්. ඉතින් මගේ අප්පේ එහෙම පවුලක් එක්ක ආයේ නැගිටින්නේ නැතුව කොහොමද නේද? මේ අහන්න. අපි වගේම තැනක ඉඳලා නැගිට රටක් සිංගප්පූරුව. ඔව් සිංගප්පූරුව නැගිට විදිහ හරි ලේසි අවබෝධ කරගන්න. ඒකට ලී ක්වාන් යූගේ ස්වන් චරිතා ප්‍රධානී කියවන්න. From the third world to first. තුංගන ලෝකෙන් පළමු ලෝකයට. ආ ලී ක්වාන් යූ මෙන්න මෙහෙම කියනවා. ආණ්ඩුව පවිත්‍රව තබා ගැනීම මගේ මූලික කාර්යභාරය වුණා. 1997 දකුණු කොරියාවේ සිට ඉන්දුනීසියාව දක්වා නැගෙනහිර ආසියාතික රටවල පැන නැගුණු මූල්‍ය අර්බුදයේ හමුවේ අප විනාශයට පත් උනේ නැහැ. ඒ කියන්නේ සිංගප්පූරුව වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් තැනක හිටියා. ඒ ඇයි දන්නවද? සෙසු රටවල්වල බිලියන ගණනින් දූෂණ වංචා කර තිබුණා කරමින් හිටියා. ඥාති සංග්‍රහ දිගටම කරමින් හිටියා. ඒත මගේ රටේ දූෂණ වංචා මම අතුගා තිබුණා. ඥාති සංග්‍රහ අවසන් කර තිබුණා. ඒකට ඔහු හරි අපූරු උදාහරණයක් දෙනවා. 1995 සිද්ධියක් වුණා.
මේ 1995 දී ඔය ලී ක්වාන් යූගේ බිරිඳ සහ ඔහුගේ පුතා ලී ලුංග් මිලදීගත් වත්කම් දෙකක් ගැන ලී ක්වාන් යූට චෝදනා එල්ලවෙන්න පටන් ගත්තා. ලී ක්වාන් යූගේ බිරිඳ වසර 40ක් නීතිඥවරියක් ලෙස කටයුතු කළ ධනය එක්කාසු කළ කාන්තාවක්. හැබැයි ලී ක්වාන් යූගේ පුතා නියෝජ්‍ය අගමැති වෙලා හිටියා. ලී ක්වාන් යූ විශ්‍රාම සුවයෙන් හිටියේ. එදා අගමැති ගෝ චොක් වොන් ලී ක්වාන් යූ මෙහෙම කිව්වා මගේ බිරිඳ සහ පුතා මිලදීගත් වත්කම් දෙක ගැන දැන් කතාවක් එළියට ඇවිල්ලා ඔවුන් දේශපාලන බලය පාවිච්චි කරලා අඩුවෙන් මේ දේපල මිලදී අරගෙන තියෙනවා නම් ඒක බරපතල චෝදනාවක් ඒ නිසා වහාම මම අගමැතිගෙන් ඉල්ලා සිටිනවා ඉතාම විවෘත අපක්ෂපාති පරීක්ෂණයක් කරන්නට කියලා දැන් ඔන්න මෙහෙමයි වුනේ මේ දේපල සමාගම රජයේ මූල්‍ය වෙළඳපොලේ ලියාපදිංචි එකක් හරිද අපේ වගේ හොර සමාගම් මෙහෙම නෙමෙයි ඈ හැම ගැනුම් කරුවෙකුටම ඒගොල්ලෝ මේ දීපල විකුණන වෙලාවේ 5යි 10යි අතර වට්ටමක් දීලා තියෙනවා හැම කෙනෙකුටම දීලා තියෙනවා එතකොට ලී ක්වාන් යූගේ බිරිඳ සහ පුතාටත් දීලා තින්නේ ඒ වට්ටමම තමයි හැබැයි මේ වට්ටමේ එකතුව සිංගප්පූරු ඩොලර් මිලියනයක් පාර්ලිමේන්තු විවාදයක් ගියා මේ ගැන විවාදයේදී විපක්ෂ නායක පවා පිළිගත්තා කිසිම වැරද්දක් නැහැ මේ සිංගප්පූරු ඩොලර් මිලියනය වට්ටමක් කියලා නමුත් ලී ක්වාන් යූ වෙනස් චරිතයක් ඔහු කිව්වන්නේ මේ සිංගප්පූරු ඩොලර් මිලියනයක වට්ටම වහාම මහ බාණ්ඩාගාරයට ගෙවන්න කියලා බිරිඳටයි පුතාටයි කිව්වා හරිද ඔන්න දැන් ඒගොල්ලෝ මේ මුදල මහ බාණ්ඩාගාරයට ගෙව්වා නමුත් රාජ්‍ය මහ බාණ්ඩාගාරය කිව්වා ඒක බාර ගන්නට බෑ කියලා මොකද ඒක අයිති සමාගමට කියලා ඔන්න ඊට පස්සේ කිව්වා එහෙනම් මේක සමාගමට ගෙවන්න කියලා ලී ක්වාන් යූ වහාම කිව්වා ඊට පස්සේ සමාගම කියනවා මේක අපිට ගන්න බෑ මොකද අපි සියලු ගනුදෙනු කරුවන්ට මේ වට්ටම දීලා එහෙම වුණොත් අර මිනිසුන්ගේවත් ගන්න වෙනවා. එතකොට බිස්නස් එක වැටෙනවා. වට්ටමක් දෙන්නේ අපිට පුළුවන් නිසා. දැන් අපේ නම් මොකද වෙන්නේ නේද? අපේ නම් ඉතින් ඔය වට්ටම මේ 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 ආ කොහමද ගහන්නේ කට්ට විදිහට නේද? ලී ක්වාන් යූ අවසානින් කිව්වා නෑ. මගේ බිරිඳටවත් පුතාටවත් වට්ටමක් ගන්නවත් අයිතියක් නෑ. මේ සිංගප්පූරු ඩොලර් මිලියනය අපි මෙන්න මේ අහවල් පුණ්‍යායතනයට දෙනවා කියලා පුණ්‍යායතනයකට දුන්නා. කොහමද ලී ක්වාන් යූ නේද? වට්ටම් මුදලවත් ගත්තේ නැහැ. ඒකට දැන් අපේ අයත් ඒ වගේ නේද? අපේ කියන විදිහට ඩොලරයක් තියා සත් පහක්වත් හොරකම් කරලා නැහනේ නේද? ආන් එහෙම කියන උන්දලගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න පුළුවන් රට වැසියෝ පිරිසක් දැන් අවශ්‍යයි. මොකද්ද දන්නවද ප්‍රශ්නේ? හොඳයි ඕගොල්ලෝ ඩොලරයක් තියා සත පහක්වත් හොරකම් කරලා නැත්නම් කොමිස් ගහලා නැත්නම් එහෙනම් අපිට කියලා දෙන්නකෝ ඕගලන්ගේ mantri padien ඕගලන්ගේ ඇමති වැටුපෙන් මේසා විශාල ප්‍රකෝටිපතිව බවට පත්ුනේ කොහොමද මේසා විශාල මහා ධනස්කන්ධයක් අයිති කරගත්තේ කොහොමද මේසා විශාල ලෙස දීපල අයිති කරගත්තේ කොහොමද කියලා අනේ ඒ ක්‍රමිය අපිටත් කියලා දෙන්න මොකද අපිත් ආසයි ඔහෙලා වගේම ධනපතිව වෙන්න නේද ආන් ඔන්න ඔය ටික අහන්න පුළුවන් රට වැසියෝ ටිකක් බිහි වෙච්ච දවසට විතරමයි මේ රට යලි නැගිටන්න පුළුවන් කියලා අද ටෙලිවැකිය මතක් කරනවා අපේ අනාගතයේ දරුවන් ඔවුන්ගේ ලෝකයේ ලස්සන වෙන්න නම් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒත් පාලකයන්ගේ වැරදි නිසා අපේ හෙට දවසත් අඳුර වෙන්නයි යන්නේ. දරන්න බැරි පාසල් උපකරණ මිල ගණන් අද අධ්‍යාපනයේ දරුවාගෙන් ඈත් කරමින් තිබෙනවා. පරණ පාසල් වාරයේ අවසන් වෙලා අලුත් පාසල් වාරයේ පටන් ගන්න වැඩි දවසක් නැහැ. අලුත් බෑග් එකක්, අලුත් සපත්තු දෙකක්, අලුත් පොත් ටිකක් තුරුළු කරන් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත් විදිහට පාසලට යන්න පුංචි ළමයි කවුරුත් කැමති. මොකද අලුත් අවුරුද්ද අලුත් විදිහට පටන් ගන්නයි කොයි කවුරුත් කැමති. මේ වෙද්දි රටේ දිනෙන් දින ඉහළ යන බඩු මිල එක්ක ඉඳි කටුවේ ඉඳන් හැමදේම හරි ගණන්. ඉහළ නොගිය දෙයක් දැන් හොයා ගන්න අමාරුයි. මේ ඉහළ යන බාණ්ඩ අතර පාසල් ළමයින්ගේ පෑන, පැන්සල, අකුරු කරන පොතේ ඉඳලා පාසල් උපකරණ හැම දෙයකම මිල අහස උසට ගිහින්. ඇත්තටම මේ මිල වැඩිවීම දෙමාපියන්ට දරන්න අමාරුයි. රුපියල් 1500ට විතර තිබුණු සපත්තු දෙකක් දැන් රුපියල් 3000ත් 4000ක් විතර වෙනවා. රුපියල් 10ට තිබ්බ පැන්සලක් රුපියල් 40ක් 50ක් වෙලා පිටු හැටේ CR පොතක් රුපියල් 120ටයි තිබ්බේ දැන් රුපියල් 400ක් විතර වෙලා රුපියල් 160ට තිබුණු පිටු 200 CR පොතක් දැන් රුපියල් 600 දක්වා ඉහළ ගිහින් රුපියල් 450ට තිබුණු පසුගිය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් දැන් 1500ක් වෙලා ඒ විතරක් නෙමේ රුපියල් 120ට තිබ පාට පෙට්ටියක දැන් මිල රුපියල් 400ක් විතර වෙලා රුපියල් 50ට 60ට තිබුණු ගම් බෝතලයක දැන් මිල රුපියල් 115ක් වෙලා
රුපියල් 10ට 15ට තිබ්බ කටර එකක දැන් බිල රුපියල් 50යි. පිටු 80 අභ්‍යාස පොතක් ඉස්සර රුපියල් 90ට විතර තමයි ගත්තේ. දැන් බිල රුපියල් 200ක් 300ක් විතර වෙලා. රටේ අනාගතයේ දරුවන් අඩියෙන් අඩිය ඉස්සරහට තියලා පාසල් ගමන ආරම්භ කරන්නේ හිතේ හීන පාට කරගන්නයි. අලුත් පාසල් වාරයට මේ පුංචි උන්ට හිතේ නිදහසේ පාසලට යන්න පාසල් උපකරණවල මිල ඉහළ යාම වහාම පාලනය කරන්න රජ මැදිහත් විය යුතු බව අප මතක් කරනවා. ඉස්සරවිල්ලා මේ පන්දක් තිබ්බනම් සාමාන්‍යයෙන් කෝලේ වලට බොත් එම ලේස්තුවක්ම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් 15ක් තිබිලත් මදි අපිට. පොත්පත්, සපත්තු, ඉස්කෝල ඇඳුම් ඒ සියලු දේ 100%කින් වගේ මිල වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුවට නම් ඒවයි ගාණක්වත් නැහැ. ඉතින් ආණ්ඩුව ඔහේ කොහෙන් හරි පිට රටින් අරගෙන ඒකනු ගසා ගන්න තමයි ආණ්ඩුව නම් උත්සාහ කරන්නේ. රජය මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. පොත් දෙකක් ගන්න ගන්නට දැන් එක පොතක් තමයි ගන්න පුළුවන්. දැන් මේ ලන්ච් බොක්ස් එකක් ගන්න ආවේ ඒකත් එහෙම තමයි. පොත්වල දැන් පිටු 200 400 500යි. කස්සමලත් අඩුවේ මිනිස්සු සල්ලි නෑ බඩු ගන්න. රමයට උගන්වන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉස්සර 55ට තිබිච්ච පොත දැන් 145. 120ට තිබිච්ච එක 220යි. පොත් මිල වැඩි වෙලා තියෙනවා. කට්ටිය බලනවා, ගණන් අහනවා, මිල වැඩි. පරණ ප්‍රයිස් තමයි හොයන්නේ ඉතින්. අවුරුදු දෙකකට ඉස්සර තිබිච්ච ගණනනේ දැන් තියෙන්නේ එක. ඉස්සර රුපියල් 50 තිබිච්ච රුපියල් දැන් 150 කනේ. එක්කෙනේ එකට තුන් ගුණයක් වැඩි වෙලා තියෙන්නේ. දැන් ජීවත් වෙන එකනේ හරි අමාරුයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවේ තිබුණත් ග්‍රාමීය ජනතාවට එහි සහනය ලබා දීමේ වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති බව ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේන සම්පත් පවසනවා. ඊට හේතුව කලුකඩ මාෆියාව බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ වන විට වෙළඳපොලේ තොග මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල අඩුවීමේ ලක්ෂණයක් තිබෙනවා. ඒතර මේ අඩුවෙච්ච බඩු මිල ග්‍රාමීය මට්ටමේ කඩවල වල තාම මේ සහනය ජනතාවට පාරිභෝගය ලබා දෙන නිසා වැඩපිළිවෙලක් හැදිලා නැහැ. 250ට අඩුවෙච්ච පාන් පිටිකුළුවක ග්‍රාමීය ප්‍රදේශවල 330යි 340යි. මෙන්න මේ කලුකඩ මාපියාවට වැටපදින්න ඕන අද වෙනකොට මේ පරිප්පු කිලෝ එක මිල 350 330 අතර තොග මිලක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ පරිප්පු තව වෙනතුරු ග්‍රාමීය ප්‍රදේශවලට ලබා ගැනීම හැකියාවක් නැහැ. එහෙ තිබෙන තාම 400යි 410යි. දැන් මේ සීනි කිලෝ එක තුනේ රුපියල් 330ට 350ට දැන් මේ සීනි කිලෝ එක වැඩලා තිබෙනවා රුපියල් 225ට. රුපියල් 225 තියෙන සීනි දැන් මේ මම ඉන්න ප්‍රදේශයේ කඩේක අලෙවි කරනවා රුපියල් 250ට. ග්‍රාමීය ප්‍රදේශවල විකුණන්නේ කීයද? 290යි. දුඹුරු සීනි 330යි කඩවලු. මේ රටේ මිනිස්සු ගන්න ආහාරවල ප්‍රමිතිය බලන ප්‍රමිතිය ආයතන නොහැකිවීම ගැන අපි කනගාටු වෙනවා. කරුණාකරලා බේකිරිමියන්ගේ සංගම ජයවර්ධනට කියනවා කරුණාකරලා පාන් මිල අඩු කිරීම වැඩපිළිවෙල වහාම දැන් ක්‍රියාත්මක වෙන්න. මොකද පළවෙනිදා වෙනකොට අපි ආහාර පානවල 10% මිලක් අපි කෑමවල මිල ගණන් අඩු කරන සූදානම් වෙනවා. මෙන්න මේ පරිප්පු සහ සීනිවල මෙන්න මේ මිල ගණන් ටික ග්‍රාමීය මට්ටමට ක්‍රියාත්මක වෙන ගියොත් ලොව රටවල් බොහොමයක් මෙම කාලයේ හැලවීන් උත්සව පවත්වනු ලබනවා. සතුට විනෝදයේ ප්‍රේතිය සමගින් බීතියද කැටිවෝ හැලවීන් සැමරුම් සඳහා දකුණු කොරියාවද ප්‍රසිද්ධයි. සෝල් අගනුවර ඊයේ පැවති මෙම උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 153 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මියගිය අය අතර වයස අවුරුදු 27ක ශ්‍රී ලාංකික තරුණයෙකුද සිටිනවා. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලෝවීන් සැමරුම් උත්සවයක් අතරතුර තෙරපීමකින් මේ වන විට පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Pandemic began nearly 3 years ago. Officials say at least 146 that happened in a war. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකුද වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර පාතදුඹර උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහමඩ් ජිනාත් නම් 27 හැවිරිදි තරුණයෙකුයි. ඔහුගේ ඥාතීන් පවසන්නේ වසර දෙකක කාලයක් මෙම තරුණයා එරට රැකියාවේ නිරත වී සිටි බවයි. එසේම ඔහු මීට මාස දෙකකට පෙර දිවයිනට පැමිණ විවාහ වී නැවතත් දකුණු කොරියාව බලා පිටත්ව ගිය බවයි ඔවුන් පවසන්නේ. දැන් ගේසෙර ගිහිල්ලා ආවා. දැන් ඇවිල්ලා බැඳලා දැන් මාස එකමාරක් විතර ඇති ගිහිල්ලා. රජෙන් කියන්නේ තියෙන්නේ මේ අයින්සක පවුලක්. දෙමව්පිය දෙන්නම ලැඩ් වෙලා ඉන්නේ. ඒ නිසා මෙයාට සාධාරණයක් වෙන්න ඕනේ අනිවාර්යෙන් නේ. රක්ෂාවක් නැතිකමෙන් තමයි රට ගිහිල්ලා තින්නේ. මගේ බාප්පගේ පුතා. මාස එකමාරක් විතර වෙනවා. මීට කලින් අවුරුදු දෙකක් කොරියා රස්සාවේ ඉඳලා ආවිල්ලා හිටියා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයට අනුව මෙම තරුණයා රැකියාවක් සඳහා නොව අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ පුද්ගලයෙකු බවයි එහි සඳහන් කර ඇත්තේ. එසේම අදාළ සිතියෙන් මියගිය සහ තුවාල ලැබුවන් අතර ඉහත සඳහන් පුද්ගලයා හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට තොරතුරු මේ දක්වා වාර්තා වී නැති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොරියානු රජයට හා එරට ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය ප්‍රකාශ කළා. අදාළ සිදුවීමෙන් තුවාල ලැබුවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කර තිබුණා.
දකුණු කොරියාවේ සෝල් ළඟනුවර සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයන් 82 දෙනෙකු තුවාල ලබා ඇති අතර 19 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදේශ මාධ්‍ය සඳහන්. මියගිය පුද්ගලයන් අතර තවත් රටවල් කිහිපයක පුද්ගලයන් සිටින අතර ඔවුන් චීනයේ, ඉරානයේ, නෝර්වේ හා උස්බෙකිස්තානයේ ආදී රටවල අය බවටයි තහවුරු කර ඇත්තේ. හැලෝවීන් උත්සවයේ අතරතුර මෙම අනතුර සිදු ඇත්තේ සෝල් ළඟනුවර ඉටවෙන් ප්‍රදේශයේ පටු මන්තිරුවකදී. කෙසේ වෙතත් අදාළ උත්සවයේ සඳහා ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වී තිබෙනවා. මියගිය අය බොහෝමයක් තරුණ වියේ පසුවන අය බවත් ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයේ හේතුවෙන් මෙලෙස මියගිය බව විදේශ මාධ්‍ය සඳහන්. මෙම සිදුවීම හේතුවෙන් එරට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු කොරියානු ජනාධිපති උපදෙස් ලබා දී ඇත්තේ තුවාල ලැබුවන්ට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ලෙසත් මේකේ අයගේ පෞල් සඳහා කඩිනමින් ආධාර මුදල් සපයන ලෙසයි. කෙසේ වෙතත් මෙම උත්සවය දකුණු කොරියාවේ කොවිඩ් සීමා කිරීම සහ සමාජ දුරස්ථභාවය ඉවත් කිරීමෙන් වසර 3කට පසු පැවැත් වූ පළමු හැලෝවීන් උත්සවයද වනවා. ප්‍රවෘත්ති අවසන් සතිය ඔබට වැඩසටහන මේ ළඟට බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.